මේ අද මොකට දෙන්න කියලාද? අද අද කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ චන්දිල්ලපු කට්ටිය එන්න කිව්වා. ඉතින් මොකද ඉන්නේ පරදුණානේ කොහම හරි. ඔව් ඉතින් මොනා කරන්නේ? මුළු රටම හේදිලා යනකොට ඉතින් මන්න හිතනවා අපේ ඉතින් අපි දින්න නම් සාමාන්‍යයෙන් ආසන 11ක් විතර එන වෙලාව. ඉතින් ඒ පැත්තෙන් බැලුවොත් එහෙම ඉතින් හැය රටම හේදිලා ගිය වෙලාවේ මම හිතනවා අපි ලබාගත්ත මනා ප්‍රමාණය ගැන මම නම් ඇත්තටම සෑහීමකටපත් වෙනවා. දැන් හර්සසිල්ලා මැතිතුමා නම් කියන අනිවාර්යෙන්ම හිරුනිකා දෙයක් කරා පක්ෂෙට එක්කමේ ජාතික රයිස්තු ධූරයක් දෙන්න ඕන කියලා. දැන් කී දෙනෙක් විතර ඉන්නවද මේ සමගින් ජාතික රයිස්තු ධූර ඉල්ලන? ඒ වෙන මන් දන්නේ කාන්තා එක සමනෙන් ජාතික රයිස්තු පහක් දෙනකොට එකක් කාන්තා එකක් දෙන්න බෑ. ඉතින් ඒක සුදුසුමම. ඕනේ. ඔබතුමේ ඉල්ලලා තියේද නැත්නම් දුන්නොත් ගන්නවද? දුන්නත් ගන්නවා. මම කතා කරා පක්ෂ නායක තුමා සහ ලේකම් තුමා සිරු දෙනත් එක මම කතා කරා. එහෙම අවස්ථාවක් ලැබෙනවා නම් එහෙම එක මට දෙන්න කියලා. ඒකෙන් දැන් කවුද මේකට කකුලෙන් අදින්නේ ඔබතුමේ? නෑ නෑ එහෙම කවුරු කකුලෙන් ඇදILLක් නෑ. අර ගොඩක් මම හිතන්නේ පක්ෂ නායකයන්ගේ ඉල්ලීම් කීපයක් තියෙනවා. එහෙම වුණත් කාන්තා එකක් දෙනවා නම් වෙන සුදුස්සෙක් නෑනේ. දැන් මෙතන සමගියෙන් ජාතික ලයිස්තු දැන් 5න් 4යිනේ තියෙන්නේ. ඒක ගන්න ඉතුරු 4 ගන්න 20ක් විතර ඉන්නෝනේ. ද වැඩිද? ඉල්ලීම ගොඩක් තියෙනවා මං හිතන්නේ. ගොඩක් කට්ටි මොකද අපි බලාපොරොත්තු වුණා මේට වඩා මේ ජාතික ලයිස්තු ප්‍රමාණයක් ඉතින් අපේ ලැබිච්ච මනා ප්‍රමාණය අනුව මෙච්චර ලැබෙන්න තියෙන්නේ ඉතින්. අද එන්න කියලා තියෙන ජාතික ලයිස්තු සම්බන්ධව සාකච්ඡා. නෑ 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 අද එන්න කියලා තියෙන මං දන්න විදිහට කොළඹ දිස්ත්‍රික්කයේ මේ ඉස්සර චන්දිල්ලපු සියලුම අපේක්ෂකයන්. දැන් ඔබතුමේ දැන් හොඳ චන්ද ප්‍රමාණයක් තිබුණා නේද? මොකෝ කඩාවැටුනේ? මෙහිමයි මට නම් ගොඩක් මං හිතන මට පෞද්ගලිකව නම් උනේ අර අපි මැද කොළඹ උතුරු කොළඹ පවා පරාද වුණානේ. එතකොට ඒ තැන්වල ලැබිච්ච මුස්ලිම් චන්ද වල පොඩි අඩුපාඩුවක් මට තිබ්බා. මොකද සාමාන්‍ය මුස්ලිම් දෙමළ ජනතාව අර මේ දෙකින් තොරව මට හැම සැරේම මනාප දීලා තිබෙනවා. මේ සැරේ ඒගොල්ලන්ගේ අර මේ මාලිමාව දිශට ඒගොල්ලන්ගේ මනා ප්‍රමාණය වැඩි වීමත් එක්ක ඒක මට අඩු වෙනවා. නැත්තම් ජනතාවට මොකුත් වැරද්දක් කරලා නැහැ නේද? මොකද කරලා තියෙන්නේ? මම තරම් මං හිතන්නේ මේ අරගලෙන් පස්සේ ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් ඉන්නවද? ඒකයි මං ජාතික රයිස්තුවක්. දැන් හදිසි ජාතික රයිස්තුවක තාම නැතුව මන්ති දුර මොකද කරන්නේ? එතකොට දැන් පළාත් සභාවත් එනවා. එහෙම එනවද? එහෙම බලාපොරොත්තුවක් නෑ. ඉස්සරහට දේශපාලන කටයුතු කරගෙන යනවා. ඒකෙන් තව පහක් ඉවසනෝනේ. නෑ මං කියන්නේ ලැබුණ නතුව. පහක්ම යයිද කියලා කවුද දන්නේ? ඕනේ. මේක රැල්ලක්ද එතකොට? ඔව් මේක විකෘති රැල්ලක්.